මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයන්නේ තුන්වන තරගයේ අද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. තරගයේ කාසීවාසී දිනාගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර තීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම විනින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට පැතුන් නිස්සංක හා කුසල් මෙන්ඩිස්ට හැකියාවක් ලැබුණු අතර ආරම්භක සම්බන්ධතාවයේ ලකුණු 57ක් වන විට පන්දු 15කින් ලකුණු 21ක් ලබා සිටි පැතුන් නිස්සංක දැවි ගිය අතර දිනයේ විශිෂ්ටතම ඉනිම් දෙක වාර්තා වුණේ කුසල් මෙන්ඩිස් ගෙන් සහ වනිදු අසරංගගෙන්. මෙහිදී කුසල් මෙන්ඩිස් පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 54ක් රැස් කළේ 6 පාර 3ක් හා 4 පාර 6ක් ද සමගින්. ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර වනිදු හසරංග පන්දු 14කින් වේගවත් ලකුණු 37ක් රැස් කළේ 6 පාර 2ක් හා 4 පාර 4ක් තම ඉනිම වර්ණවත් කර ගනිමි. ශ්‍රී ලංකා ඉනිමේ විශේෂත්වය වන්නේ සෑම ක්‍රීඩකයෙකුම ලකුණු 15 සීමාව ඉක්මවා තිබීම. නියමිත පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව සටහන් උනේ අඩලු පහකට ලකුණු 188ක් වශයෙන්. ලකුණු 189ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු පහක් දැවී ලකුණු 155ක් පමණයි. සිම්බාබ්වේ කණ්ඩායම විනේ ලකුණු ලබා ගැනීමේදී වෙස්ලි ලකුණු 42ක් හා මිල්ටන් ෂුම්බා ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවටයි පත් වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පන්දු එීමේදී මහේස් තීක්ෂණ හා චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් ලබාගත් අතර ධනංජයද සිල්ලා එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා. සමස්තයක් වශයෙන් අපේ පන්දු බලයනිය ඉතා හොඳින් පන්දු යවා තිබුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම පුහුණු තරගයේ නිමා වුණේ ලකුණු 33ක ජයක් හිමි කර දෙමිනුයි. පැයෙන් පැය අලුත්වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් එසෙනින් දැන ගැනීමට ක්‍රිකට් ලොක්කා චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.